පොහොර මුලින්ම අපට නොමිලේ දුන්නා. ඒ නොමිලේ දුන්නාම පොහොරත් එක්ක විවිධ වල් ඇටෙව්වා. අපි කලින් වල් මර්ධනය කෙරුවී. ගොයම ලියද්ද වතුර බැඳලා කෙහෙල් කොටේ යද්දා කොඩු මැට්ට තමයි තිබුණේ. මේක කුණුවේ ලගියා. ගොයන් ගහ උඩට ආවා. ස්වභාවික ක්‍රියාවලියක් ඔස්සේ අපි වල් මර්ධනය කෙරුවා. ඊට පස්සේ පොහොර ගාපිකත් එක්ක පැලවෙන්න පටන් ගත්තා ගොජක බජිරි මාරු. මේ වගේ ලෝකේ නැති වල් ගොයන් ගහට සමානයි. ඊට පස්සේ මෙව මර්ධනය කරන්න බෑ අර විදියට. ඒව මර්ධනය කරන්න ඉව්වා ගොජක බජිරි මාරු ඇතුළු වල් පැල වීඩෙක්ස් වලට වෙනසිය හැක කුඹුරවල. ඊට පස්සේ යන්න වල් නාශක කිව්වා. ඊට පස්සේ අපි වල් නාශකත් ගැහුවා. ජලයේ දූෂණය වුණා. වක්කඩින් වතුර බීපු අපේ පැරන්නාට ඊට පස්සේ දැන් නූතනයට සිද්ධලා තියෙනවා වතුර සල්ලි වලට පොන්ට. ඒකත් එක්ක ජල ෆිල්ටර් ලිව්වා. ඒවත් අපි සල්ලි දීලා ගත්තා. ඊට පස්සේ වකුගඩු, ඒ වගේම අක්මා රෝග, දියවැඩියාව, කොලෙස්ටරෝල්, ප්‍රෙෂර්, පිළිකා මේ ඔක්කොම ටිකෙන්ද පටන් ගත්තා බෝන මොන රෝග. අන්න ඒවට අපිට පෙත්ත ඉව්වා. අපි පෙත්තත් ගහනවා. මේ ජල ෆිල්ටර් එවන්නේ, පොර එවන්නේ, කෘෂි රසායන අනිකුත් ද්‍රව්‍ය එවන්නේ. ඊට පස්සේ මේ බෙහෙත් පැති එවන්නේ. මේ ඔක්කොම සමික සමාගම් බලල්ලා මෙන්න මේකේ ගොදුරක් බවට අපි පත් වුණා. අපේ ජලයේ කොයිතරම් දූෂණේ වුණාද කියනවනම් පස කොයිතරම් දූෂණේ වුණාද කියනවනම් WHO සංවිධානයට අනුව ජලයේ තියෙන්න පුළුවන් ආසනික් ප්‍රමාණය ලීටරයකට මයික්‍රෝග්‍රෑම් 10යි. නමුත් අද වෙනකොට අපේ ජලයේ තියෙනවා 100ත් 200ත් අතර ප්‍රමාණයක්. බරපතලයි. ඒ වගේම තමයි රසදිය තියෙන්න ඕනි ලීටරයට මයික්‍රෝග්‍රෑම් 1යි. නමුත් අද වෙනකොට 10 30 අතර ප්‍රමාණයක් තියෙනවා. ඒ වතුර අපිට පාවිච්චි කරන්න බෑ. මෙන්න මේකත් එක්ක දැවැන්ත පාරිසරික හානියක් සිද්ධ වෙලා තිබෙනවා. එමනම් මෙන්න මේකත් එක්ක මේක ඊළඟට අපි ගන්න ඕනකම තියෙනවා. රසායන පොහොරත් අපිට ඇත්තටම ප්‍රමිතියෙන් යුක්ත පොහොර දාවි නෑ. ප්‍රමිතියෙන් යුක්ත පොහොර පාලකයෝ ඉදන් ඉඳන් ගෙන්නුවා නම් මේ වගේ අභාවචක අත්දැකීමකට අපට මුණ දෙන්න සිද්ධ වෙන්නේ නැහැ. උදාහරණයක් විතර ගත්තොත් දැන් සෝවියට් දේශී රුසියාව යූරියා වලින් 15%ක් ලෝකෙට සපයන්නේ රුසියාව. රුසියාව හෙක්ටයාර එකට යූරියා ගහන්නේ කිලෝ 7යි. හැබැයි අපි ගහනවා කිලෝ 300ක්. එතකොට මේ තතාල ගොවියට දැනුමක් දීලා නැහැ. අද ගොවිය උපදෙස් ගන්නෙ තෙල් කඩේ පොහොර කඩේ මුදලාලිකින්. තත්ත්වය මේකයි. ඊළඟ ගොවියට මෙහෙම පොහොර පාවිච්චි කරන්න උනේ ඇයි? ප්‍රමිතියෙන් තොර පොහොර වපු හින්දා. දැන් උදාහරණයක්ද ගත්තොත් දැන් මේ වෙනකොට වගා බිම් වලට දාලා තියෙන පොහොර මොනවද? ගිය ඔක්තෝබර් මාසේ ගින්නවා පොහොර මෙට්‍රික් ටොන් 18000ක්. ඒ පොහොර මෙට්‍රික් ටොන් 18000ම ප්‍රමිති ආයතනයේ ප්‍රතික්ෂේප කෙරුවා ආසනික් අතුළු බැලලෝහ බරපතල විදිහට තියෙනවා පිළිකාකාරක අඩංගුයි. ඒ නිසා මේව පොලොට ඉදන් ඉපා කියලා ප්‍රතික්ෂේප කෙරුවා. ඒ ප්‍රතික්ෂේප කරපු ප්‍රමිති ආයතනයේම ජනාධිපතිතුළු ආණ්ඩුවේ බලකිරීම මත නැවත මේක ඕකේ කෙරුවා. එමනම් අන්නේ පොහොර තමයි දැන් මේනකොට වගා බිම් වලට ගහලා තියෙන්නේ. ඉතින් පස දූෂණය වෙන්නේ නැද්ද? පරිසර දූෂණය වෙන්නේ නැද්ද? ඒ වගේම තමයි විගණක අධිපති වාර්තාවක් එළියට ආවා. මේක පාර්ලිමේන්තුවේ සාකච්ඡා වුණා. ඒ වාර්තාවට අනුව මීට පෙර පිළිකාකාරක සහිත බැරලෝහ සහිත පොහොර මෙට්‍රික් ටොන් 85000ක් ගණන්ලා තියෙනවා. එමනම් මෙන්න මේකත් එක්ක ලෝකේ සමහර රටවල දිනු රටවල ජපානයේ වාගේ ගොයම් පැලේ හිටවනකොට ඒකත් එක්ක පොහොර ඇටියකුත් ඒකට දානවා. එච්චරයි එච්චරයි. අපි තමයි මේ පොහොර වර්ග ගොඩක් ගහන්නේ. එමනම් ප්‍රමිතියෙන් යුක්ත රසායනික පොහොර හරි පාවිච්චි කරුවා නම් මේ තරම් අභාවචක අත්දැකීම් වලට අපට මුණ දෙන්න සිද්ධ වෙන්නේ නැහැ. කොහොම නමුත් රසායනික පොහොර හොඳ නැහැ. හොඳ නැහැ. ඒ නිසා මේකේ ගැටලුවක් තියෙනවා. ඔන්න ඔය තත්ත්වෙ තුල හැමදාටම ආණ්ඩු මොකද්ද කෙරුවේ? මේ රසායනික පොහොර මේක ප්‍රොමෝට් කෙරුවා. දැන් ගිය මේ ආණ්ඩුවත් මොකද්ද කියලා ජනාධිපති වරණදි සජිත් ප්‍රේමදාස මහත්තයයි ගෝඨාභි මහත්තයයි දෙන්නම තරඟයට කිව්වා රසායන පොහොර නොමිලේ ලබා දෙනවා කියලා. එහෙමනම් රසායන පොහොර ගොවියට නොමිලේ ලබා දෙනවා කියලා ගොවියගෙන් ඡන්ද ගත්තු ආණ්ඩුව කීනම් බය වෙලා වාගේ තීන්දුවක් ගත්තා කාබනික වගාවට යන්න ඕනේ රසායනික පොහොර තහනම් කරනවා කියලා. රසායන වගාව ඒක ප්‍රතික්ෂේප වෙන්න ඕන. ඒකේ විකල්පයකට පාරිසරික වගාවට යන්න ඕන. ඒකේ කිසිම ගැටලුවක් නැහැ. හැබැයි මෙන්න මේකත් එක්ක ආණ්ඩුව කිසිම සැලැස්මකින් තොරව වැඩපිළිවෙලකින් තොරව ගත්තු මේ තීන්දුවත් එක්ක අද ගොවි බිම ආකූල ව්‍යාකූල තත්ත්වයකට පත් වෙලා තිබෙනවා.